හැමෝම මල් පූජ කරන්න කලින් මල්වලට පැන් ඉහිනව නේද? හැබැයි ඔබ දන්නවද මේ මල්වලට පැන් ඉහින්නත් හේතුවක් තියෙනවා කියලා? අද අපි බලමු ඉතින් මේ මල් පූජ කරන්න කලින් මල්වලට පැන් ඉහින්නේ ඇයි කියලා. අපි හැමෝම මල් පූජ කරන්න කලින් මල්වලට පැන් ඉහිනවනේ. ඒත් ඒ ඇයි? අප බුදුරජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව බසැඩ නම් බමුණු ගම අසල වේදිය පර්වතයේ ඉන්ද්‍රසාල නම් ගුහාවේ වාසය කරලා තියෙනවා. ඒ කාලේ දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර 360,000,000 ආයු වළඳලා අවසන් වෙලා තියෙනවා. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පින් ගෙවිලා චුතවීමට ආසන්න බව හඟවන නිමිති පහළ වෙලා තියෙනවා. සක්දෙවිඳුට දෙව්ලොව සැප සම්පත් අත්හැරීමට දුකක් හටගෙන තියෙනවා. සක්දෙවිඳු පංචසික පෙරටු කරගෙන දිව්‍ය සභාවම සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇහිල්ලා තියෙනවා. වේදිය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පංචසිකගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වන්දනාමාන කළා තියෙනවා. සක්දෙවිඳු පැමිණ මුනි සිරිපා නම දින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර වෙලා තියෙනවා. මෙය සෙසු දෙවියන් නොදුටුවත් බුදුරජාණන් වහන්සේ ආයුබෝ වේවායයි පතා සක්දෙවිඳු නැවත ජීවත් වීමට ආයු ලැබීමට තරම් පින්කර තිබේදයි බලලා තියෙනවා. සක්දෙවිඳු පෙර ආත්මෙක මනුලොව ඉන්නකොට ගොපුළු දරුවෙක් වෙලා ඉද්දි මේ ගොපුළු දරුවා කැලේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරා වැටිමින් තිබුණු ස්තූපයක මල් අසුණක් මත කවුරුන් හෝ පූජා කරපු දියබෙරිලිය මල් ටිකක් දකිනවා. මේ ගොපුළු දරුවා වහාම ළඟ තිබුණු පොකුණට බැහැලා නෙළුම් කොළයක් කඩාගෙන ඒට වතුර ගෙනල්ලා මේ මල්වලට ඉහලා තියෙනවා. ඉතින් මේ පින දැක්ක සක්දෙවිඳු හා පිරිසගේ ආයුබෝ වේවායයි ප්‍රාර්ථනා කරලා තියෙනවා. එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර 360,000,000 ලැබුණු බව පැවසෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමා මල්වලට පැන් ඉහින්න කියන්නේ. හදිසි මරණයකට ගොදුරු නොවේ යයි ප්‍රාර්ථනා කරමින් ඔබත් මල්වලට පැන් ඉහින්න.